අද ඉතා වැදගත් 52ක කෙරෙන සංශෝධන පිළිබඳව මේ සභාවේ විවාදය පැවැත්වෙන්නේ මා විශ්වාස කරනවා මිට වඩා වැඩි සංශෝධන ප්‍රමාණයක් අපේ රටේ විවිධ අනපනත් වලට අපි ගෙනා යුතුයි බොහෝ අවස්ථාවන් වල අපි මේ රට කරපු ඇත්තොන්ට පහුගිය අවුරුදු 75ක කාල සීමාව තුළ දෙස් දෙවොල් දෙන හතර වාරේ මේ අනපනත් ක්‍රියාත්මක කරන නිලධාරී මහත්ම මහත්මීනුත් මේ අනපනත් වල තියෙන යම් යම් අඩුපාඩු පිළිබඳව තමන්ගේ ඉහළ නිලධාරීන් අමාත්‍යංශවල ලේකම්වරුන් ඇමතිවරුන් දැනුවත් කළ යුතුයි. නමුත් අවාසනාවකට අපේ රටේ ඉහළින් පහළට මිසක්කා පහළින් ඉහළට කියන සම්ප්‍රදාය ඇති වෙලා නැහැ. ඒ නිසා තමයි අපි හැමදාම විවිධ වාද විවාදවල පැටලෙලා ඉන්නේ. අපි පාර්ලිමේන්තුව ගත්තත් උදෑසන අපි කරන ප්‍රධානම කාර්යය තමයි අපි මොකක් හරි එකක පැටලිලා මේ පාර්ලිමේන්තුවේ වටිනා කාලය කා දමන එක. ඒ නිසාම හවස් වෙනකොට අපි මේ කරන සංවාද අහගෙන ඉන්න වැඩි පිරිසක් මේ සභා ගර්භයේ රැඳී හිටින්නෙත් නැහැ. එනිසාම අපි හුඟ දෙනෙක් කල්පනා කරන අපි කතා කරන දේවල් අඩු ගානේ හැන්සාඩ් වාර්තාවටවත් යාවි. එතකොට කවදහරි දවසක අපි මේ කතා කරන දේවල් අනාගත පරපුරේ ඒවා කියවන්න කැමති අය කියවාවි කියලා. මුලාස්නාරූඩ ගරු මන්ත්‍රීතුමනි, ඔව් අපි රටක් විදිහට ගොඩක් වරද්දාගත් රටක්. ඒ නිසා තමයි අපේ නාලක ගොඩහුව ගරු මන්ත්‍රීතුමා කිව්ව විදිහට මේ ඇඳේ තිබුණු අවුල निराකරණය කරගන්න වඩු බාසු නැ කෙනෙක් ළඟට යන්නේ නැතුව ගමේ පඬිතයා ළඟට ගිහිල්ලා බල්ලෙක් පූසෙක් එළුවෙක් අපිට ගන්න සිද්ධ වුණේ. ඒ උපමා කතාව බොහොම හොඳ එකක්. නමුත් අවාසනාවකට අපි මේ උපමා කතාවේ හරය තාම තේරුම් අරගෙන නැහැ. අපි හැම වෙලාවකම විශ්වාස කරනවා කරන කලට මිහිරිය මිසෙයා කියලා. හැබැයි අපෙන් පස්සේ පරම්පරාව මේ අපි කරන කියන දේවල් සම්බන්ධයෙන් අපිව ප්‍රශ්න කරන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි අපේ රටේ අතීතයේ මුළුමනින්ම අකමැකා දාලා අනාගතයට යන පාර හදාගන්න කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක මඩ ගොහරුවක් උඩ කොන්ක්‍රීට් පාරක් දානවා වගේ වැඩක්. අපි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන අපිට බැරදුනේ කොතනද කියලා. මං අදත් විශ්වාස කරනවා අපි දේශපාලන නිදහස ලබා ගන්න වෙලාවේ අපි ස්වාධීනව මේ රටේ ආර්ථිකය හසුරවන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගෙන තිබුණේ නැහැ. බ්‍රිතාන්‍යයන් අපිට නිදහස ලබා දුන්නේ මේ කුඩා දිවයින ඒගොල්ලන්ට පාලනය කරන එක පාඩුයි. ඉන්දියාව තමන්ගේ පාලනයෙන් ගිලිහෙනකොට. ඒ නිසා අපිට ලේ බිඳුවක්වත් හොල්ලන් නැතුව ලබාගත් නිදහස මුළුමනින්ම පාවිච්චි කරන්න බැරි වුණා අපිට අවශ්‍ය කරන ආර්ථික ආකෘතිය ගොඩනගා ගන්න. ඒ නිසාම
නිදහස ලැබෙනකොට හිටපු මිලියන 7ට අපිට නිකන් හාල් දෙන්න පුළුවන්කම තිබුණා. ඒ විතරක් නෙමෙයි අපි පුළුවන් තරම් දේවල් නොමිලේ ආණ්ඩුව ගන්න දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි පවත්වාගෙන ගියේ. මේක බලයට පත් වෙච්ච හැම ආණ්ඩුවක්ම ඊළඟ වාරේ බලයට පැමිණෙන්න පාවිච්චි කරපු එක්තරා විදිහක ආයුධයක්. මේ අවසනාවන්ත තත්ත්වය අදත් අපි නිවැරදි කරගෙන නැහැ. මගේ මිත්‍ර ආචාර්ය සුරේන් රාඝවන් කරු රාජ්‍ය ඇමතිතුමා නිතර කියනවා අපිට තියෙන්නේ මේ සුභසාධන රාජ්‍ය බිඳවැටීම පිළිබඳ කතාන්දරයක් කියන්න කියලා. ඒක ඇත්ත. කරු ඇමතිතුමනි, this is a prime example in the world how a welfare economy fails. දැන් අපි සුභසාධන රාජ්‍යයන් පිළිබඳ කතා කරනකොට ඒක හොඳයි. අපි මානව සම්පත් දර්ශකයේ උඩ තැනක ඉන්නවා. අපි ඒ පිළිබඳව විශාල උදම්මැනීමක් කරනවා. අපේ සාක්ෂර භාවයේ ඉහළයි. කරුමන්තුමම යුද්ධ කාලයක් තිනුනා. අපේ මාතෘ මරණ අනුපාතිකේ අඩුයි. අපිට විවිධ නිර්ණායක ඔස්සේ උදම්මැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි කවුරුත් කැමති නැහැ පිළිගන්න මේ සුභසාධන රාජ්‍යයේ බිඳවැටීම අපිට අතරමඟදී නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. අද අපේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා වෙනුවට ජාතික දේශපාලනයේ නිරත වෙලා ඉන්නේ. බලයට පත් වෙන හැම ආණ්ඩුවකටම තර්ජනය කරනවා. මගතට අහුරනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු පරදුවට තියලා මේ රාජ්‍ය බේරා ගැනීමේ සටන එක වෙලා ඉන්නවා. මේක හොඳ තත්ත්වයක්ද නැද්ද කියන එක අපේ උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිතුමා කියනවා. දවසකට රුපියල් මිලියන 250ක් ඒ හරහා අපි කාබාසිනිය කරනවා. මේ තමයි සුභසාධන රාජ්‍ය බිඳවැටීම. ඒ නිසා හැම දෙයක්ම මූලාස්තනාරුඩු මන්ත්‍රීතුමනි, නිකන් දෙන රටක්, නිකන් දෙන ආණ්ඩුවක්, නිකන් දෙන රාජ්‍යයක් ආර්ථිකයක් විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන්කම නැහැ. ඒ නිසා අපේ ආර්ථිකය ඉදිරි පිම්ම පණින්නට ඕන නම් please wind up, time's up. මේ වරද අපි නොවලහා නිවැරදි කරගත යුතුයි. බොහොමත්ම ස්තුතියි.